ලංකාදී පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දවස් දෙකක්ම ගෙදරතියාගෙන කන්න බොන්න දීලා තියෙනවා ගංවතුරෙන් නවතැන් වූවාට මනුස්සකමට. සුපිරි කොප ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable. හැබැයි ගංවතුරට අවතැන් පවුල ව්‍යාපාරිකයාගේ කෝටි 3ක මැණික්වලට විදිනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට. කියන්නේ කන්න දුන්නු අත සපා කරනවා කියලා කතාවක් තියෙනවානේ. ඒක තමයි මේ කියන්නේ ගං වතුරින් නිවසට යටවීම නිසා හේතු වෙච්ච අසරණ වෙච්ච පවුලක් නිවසට කැඳවගෙන ඇවිල්ලා නවාතැන් දීලා තුන් වේලම කන්න බොන්න දීපු රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2.5කට වැඩි වටින මැණික් ගල් සොරා ගත්තේ ඒ කියන්නේ මේ පවුල්වල මව පියාසා පුතා රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ අසරණ වෙච්ච මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිය ස්වාමියා ළමයි දෙන්න තමයි මේ විදිහට අවුරුදු 4ක දැරියක් තමයි මැණික් ව්‍යාපාරිකයා නිවසට කැඳවගෙන තිබෙන්නේ. ගංවතුර බැස ගියන් පස්සේ දරු පවුල මැණික් ව්‍යාපාරිකයාට පින් දීලා නිවසින් පිටත් වෙලා ගිහින් තිබෙනවා. යලිත් දිනක පැමිණ නිවසේ මිදුල සුද්ධ පවිත්‍ර කර දෙන බවට පොරොන්දුලා තමයි ගිහිල්ලා තිබෙන්නේ. හැබැයි එහෙම වෙද්දි තමයි ඒ අවස්ථාවේ ආපහු නිවස හිමියන්ගේ නිවසට ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්නේ පස්සේ දවසක. ඉතින් පියා බිදුල පිරිසුදු කරද්දී බිරියසා පුතු නිවසට ඇතුළු ආ නිවසේ බුදුමැදුරේ බෝතල් දෙකක කුඩා කුප්පියක දාලා තිබිච්ච වටින මැණික් ගල් කැට රාශියක් වරින් වර අවස්ථා තුනකදී සොරකම් කළා තිබෙනවා කියලා තමයි පුවත්පත සඳහන් කළා තිබෙන්නේ. ඉතින් සොරකම් කළ බව පිළි අරගෙන තියෙනවා. මේ යුවළ පිරිමියා මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණලා තියෙද්දිත් ස්වේච්ඡාවෙන්ම ගෙනල්ලා බාර දීලා තියෙනවා කියලා සඳහන් කළා තියෙනවා. අර කෝටි 2ක මැණික් උස්සලා තියෙනවා කියන එක තමයි පුවත්පතේ සඳහන් කළා තිබෙන්නේ. බලන්න ඉතින් හොඳට උදව් කළා තියෙනවා. පවුල නඩත් වෙන කීයක් හරි ඉල්ල ගන්න, ගෙවන්න, දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්න මේ පවුලක් සාමාන්‍ය එහෙම උදව් කරාන් පස්සේ ඊළඟට හිතන්නේ එහෙම දෙයක් කරන්න. ඒක කරේ නැහැ. ගිහිල්ලා ගෙදර දෙවිච්ච බඩු ටික හොරගම් කරා. ඉතින් ගං අතුරට නවාතැන් ගත්ත පවුල ඔය විදිහට තමයි කටයුතු කළේ. ඉතින් මේකෙන් පස්සේ මේක අහනකොට තවත් පිරිසක් මිනිස්සුෙකුගේ හිත උණු වෙලා උදව් කරන්න තියෙන හොඳ හිත නැති වෙනවා. අම්බෝ දැක්කනේ රත්නපුරෙත් වෙලා තිබ්බේ ওই මිනිස්සු දාගන්න හොඳ නැහැ අස්සක කියලා හිතන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ තව මිනිස්සෙකුට කර ගන්න පුළුවන් උදව්ව දෙන්න තිබිච්ච උදව්වක් නැති වෙලා යනවා. අද දවසේ මේ කනගාටුදායක කතාව ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්නේ වෙන දේවල් පෙන්නන්න රටේ අපි කොච්චර හොඳ කරත් එහෙම හැමදෙස්සම අපිට හොදක් වෙන්න නැති ප්‍රශ්නයක් දාගත්ත කියලා ඔස්සේ ගෙදරයි කියනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.